මිනිස්කම වෙනුවෙන් මිනිස් දියණියක් පිටු මානුෂීය පරිත්‍යාගයක් කසාද බඳිනකම් මං ඊට දෙන්නම් හැබැයි කසාද බඳිනකම් විතරයි ආචාර්ය සුමරත්න දිසානායකයන්කි විනස්ම රටාවක සිනමා සිත්තමක් සියලු දෙනාම දකින්නේ සියලු දෙනාටම දැනෙන්නේ සියලු දෙනාම විඳින්නේ එකම ලෝකයක් නොවේ රයිට් ඉතින් අද මම වෙලින්නේ වැල්ලවත්ත සැවොයි ප්‍රීමේකට ඉතින් තවත් අලුත් වැඩක් ගැන කතා කරන්න තමයි මම අද යාළුවත් එක්ක තුවෙන්නේ ඉතින් ඊට කලින් අමිෂාන් YouTube channel එක subscribe කරලා bell එකත් ring කරලා තියාගන්න ඕන මේ වගේ videos දිගටම නරඹන්න ඕනේ නම් හරි ඉතින් අද මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චංගි හොරා सिंगल में गोते में जंगे और फिल्म है मेदीन फिल्म है सोमरत्न दिसानाग महात्मा के अध्यक्ष ने रेणुका बालसूर्य महात्मा के निष्पादने सिद्ध करबू देवंत निर्माणात्माई जंगे और आगे इधिंग चिटपट गया देवल कथारा गुड़ तीन इधिंग इटका लिंग हिला चिटपटे बाले मानुषीय परित्यागयाक कसाद बंदीन का मांगी टे देना है भाई कसाद बंदीन कांग भीतराई आचार्य सोमरत्न दिशा नायकयान की विनस्मरटावक सिनेमा सित्तमक The underpants thief catch him before he vanishes සංස්කෘතියෙන් සිරගත කරන සමාජයෙන් ගැරොම් ලබන නීතියෙන් දඬුවම් විදින මනුස්සකම අන්ඩර්පෑන්ට්ස් ඔයාගේ හැඟීමෙන් කියවන අන්ඩර්පෑන්ට්ස් කියන්නේ මොනවද වට කියන් තියෙන මගේ හැඟීමෙන් කිව්වොත් මේක අලුත් දෙයක් නෙමෙයි මේක නුපුරුදු දෙයක් නෙමෙයි මේක මේ රට ඇතුලේ හැම වෙලේම හැම මොහොතකම හැම ගමකම සිද්ධ වෙන දෙයක් ඒක සාමාන්‍ය සිදුවීමක් ඒක සාමාන්‍ය විදියට ගන්න නැති එකෙන් තමයි ප්‍රශ්න ඔක්කොම වැඩි වෙන්නේ. يعني මානුෂීයයි මේක. එහෙ එහෙම ආයට උදව් ඕනේ. يعني මේක හැම්බලේම මානසික ප්‍රශ්නයක් නේ. ඉතින් මානසිකව තියෙන ප්‍රශ්නවලට ආයුධ වලින් උත්තර දෙන්න බෑ. අතරම සෝමරත්න මහත්මයාගේ මම බලාපොරොත්තු වෙන මේ වගේ චිත්‍රපටයක්. සෝමරත්න මහත්මයාගේ අපි වෙනස් මිද චිත්‍රපට තමයි ඒ කාලේ නම් දැක්කේ. අක්ක මොකද හිතන්නේ මේ වගේ චිත්‍රපටයක් සෝමරත්න මහත්මයා අධ්‍යක්ෂණය කිරීම ගැන? मन हरी सदर मम मम सोमया चित्रपटिकर लमेक ने मेन ओ ताम अद की तीन बैठी ओहूट मे अनीत विषयान दानी मकने मंगिता सिनेमा का कोई कोटेनो अभी उना එක එක රාමුකට කොටු වෙන්න ඕනේ ලෝකේ කවුරුත් එහෙම වෙන්න ඕනේ කලාව කියන්නේ හරි බඳ දමන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක විහිදෙන දෙයක් ඒක විහිදවන්න ඕන කෙනෙකුට ඉඩදී ඒ ඉඩේ යන්න ඕනේ ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂකයන් මේ ෆිල්ම් එක කොහොම මාර්ගණේද සමහර අය කැමති නැතිව සමහර අය කැමති වෙයි සාමාන්‍යයෙන් ලයිෆ් එකේ එහෙමයිනේ ඒ ඔප්ෂන්ස් දෙක තමයි තියෙන්නේ ඒ දෙකට මම ලෑස්ති අනිවාර්යයෙන්. ඉතින් අති විශිෂ්ට රංගනයක්. ස්තුතියි. අපි අනේ ඒක තමයි ආසම අහන්න. මොකද අපි ගොඩක් ආසයෙන් බලන් හිටියේ. Thank you. ඉතින් අක්කගේ මෙයා කාර්ය වෙනස් විදිය රංගන අපි මීට පෙර දැකලා තිබෙනවා. ඉතින් ඉස්සරහට තවත් වූ විශේෂ දක්ෂතා සමග රංගන ඉදිරියට එන්න තියෙනවද?
ඔව් අය ඉදිරියේදී මේ මේටත් වඩා වෙනස් දේවල් දකින්න ලැබෙවි බලාගන්න පුළුවන් අපිට හොඳ හොඳ සෙල්ලම් හොඳ සෙල්ලම් ඉතින් මේ මේක ඇවිල්ලා රටම ගොඩක් ඌදුරක තියෙන කාලමක වන කොරෝනා තත්ත්වෙන් නිසා ඉතින් සිනමා ප්‍රේක්ෂකයන් සිනමා ශාලා වලට එන්නේ නැති කාලමක වන ඉතින් අක්කගේ ආදරණීය සිනමා රක්ෂකයන් අපි ඉල්ලමු ආදරෙන් ගලම චිත්‍රපටි අනිවාර්යෙන් බලන්න කියලා ඔව් ඒක තමයි ලොකුම ආරාධනාව මේ වෙලාවේ කරන්න තියෙන ඒ කියන්නේ අපි වෙනුවෙන් අපි දැන් ඒ කියන්නේ අනිත් හැමෝම කොවිඩ් එක ජීවිතය ගෙනියනවා හැම වෘත්තිකයකම අපි විතරක් නිහඬ වෙන්න ඕනේ නැහැ ඇත්තටම අපි නිහඬ නැහැ අපි වැඩ කරනවා ප්‍රේක්ෂකයෝ ටිකක් නිහඬ වුණා නම් ඉතින් හරියට ආදරෙන් කියනවා මේ අපේ රටේදී අපි රැක ගන්න ඕනේ ඉතින් ඔබ නැතිනම් අපි රැකෙන්නෙත් නැහැ සිනමාව රැකෙන්නෙත් නැහැ ඉතින් ආදරණීය ප්‍රේක්ෂකීන් නැවතත් සිනමා ශාලාවලට එන්න මම තව පුංචි ප්‍රශ්නයක් අහන්නද ශ්‍රීලංකාව තුල බොලිවුඩ් කොලිවුඩ් තෙලුගු ෆිල්ම් එකක් ආවොත් එහෙම ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලින් පිරි ඉතිරි යනවා. මේ ලංකාවේ චිත්‍රපටයක් මේ වගේ දවන්ත නිර්මාණයක් එළියට ආවට පස්සේ සිනමා ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලට එන්නේ නැති නිකන් පොඩි කම්මැලි ගතියක් වගේ තියෙනවා. ඒකට අක්කා හිතනද මොකද්ද හේතුව? ආ එහෙමම කියන්න බෑ. එහෙමම කියන්න බෑ. ඒ කියන්නේ මම දන්නේ නැහැ. එහෙම මේ සිනමා ඒ කියන්නේ පහුගිය කාලේ ඒ කියන්නේ සිංහල චිත්‍රපටි වලටත් මේ 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 සෞඛ්‍ය තහනම් නීති රීති වැටෙන්න පෙර එහෙම දුවපු චිත්‍රපටි තියෙනවා මම එහෙම වර්ග කරන්නේ නැහැ අර චිත්‍රපටියේ මේ අපි කලාව කියන එක විෂයක් ඒකට ආගම නැහැ ජාතිය නැහැ ඒ කියන්නේ භාෂාවක් ඕනේ නැහැ ඒක රස විඳින්න එතකොට අපි එහෙම වර්ග කරගන්න ඕනේ නැහැ මේ රට ඇතුලේ මොන චිත්‍රපටියද తిరగත්වේ අපි හැමෝම මේක ආදරෙන් වැළඳ ගන්න ඕනේ මං ඉන්නේ එතන ඉතින් චිත්‍රපට සිනමාව නරඹන්න අනිවාර්ය ප්‍රේක්ෂකයන්ට එන්න ඕනේ කියලා බලෙන් කියන දැන මේ චිත්‍රපටය නම් අනිවාර්යම ප්‍රේක්ෂකයන් සිනමා ශාලා පිරි ඉතිරි ගස් අනිවාර්යම බලන්න ආයෙත් සිනමා ශාලා වලට එන්න බය නැතුව පුරුදු වෙවි ඉතින් ඒකම ලොකු දෙයක් ඒක අනිවාර්යම මොකද කොරෝනා කියන තත්ත්වයේ අමතකන විදිය චිත්‍රපටයක් මේක මං හිතන්නේ ඔයාට අමතකුණාද මම පොඩ්ඩක් විතර අමතකුණා පස්සේ ආයි මතක් කරා මට අමතකුණා ඉතින් ආගේ බොහොම ඉස්සෙත් අපිත් එක්ක අදහස් කරගෙන thank you සම්මත සදාචාරයෙන් දනුවම් ලබන සුචරිතවාදීන් අවමන් ලබන මගෙන් බැලුවා මගේ අන්ඩර් පෑන්ට්ස් වලට මොකද වෙන්නේ කියලා චික් විතරක් ලිංගික ආශාවන් කියන්නේ සාමාන්‍ය මනුස්ස හැඟීමක් නෙලෙක් නේ මැඩම් ලෙඩෙක් මේක මිසන් කොටවද හොඳයි මයිත් එක මෙලයි එකතුලා ඉන්නවා බුද්ධි රන්දිනි වෙනස් මිදිය රංගනය අති විශේෂ රංගනයක් ඉතින් කරන්න අමාරු රංගනයක් අන්ඩර් පෑන්ට්ස් වාගේ වචනින් කිව්වොත් මේ ෆිල්ම් එකේ නම මොකක්ද ජංගි හොරා ජංගි හොරා ඉතින් මේ ෆිල්ම් එකට වාගේ රංගනය ගැන මේ ඔයා මොනවද ඔයාලට කියන්න තියෙන්නේ ඇත්තටම පිටපත හම්බෙච්ච වෙලාවේ මේ චරිතයට මාව තෝරගන්න අධ්‍යක්ෂකවරයා සහ කණ්ඩායම තෝරගන්න තෝරගෙන ඉවර වෙලා තමයි ඕකේ යාට ඒ චරිතය කැමති නම් කරන්න පුළුවන් කියන තැන තමයි කියන ඔඩිෂන් එකකින් පස්සේ තමයි පිටපත මගේ අතට හම්බෙන්නේ පිටපත කියවුවාම මට මුලින්ම පොඩි චකිතයක් ආවා මේ චරිතය කරනවද නැද්ද කියන එක මොකද ඒක සමාජයේ කොහොම බාරගන්නේද මම ඊට පස්සේ කොහොමද එළියට බහින්නේ මේ චිත්‍රපටියෙන් පස්සේ කියන එක නමුත් මම කාලාන්තරයක් තිස්සේ නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට හදාරන ගමන් මනෝවිද්‍යාවත් විෂයක් විදිහට හදාරමින් හිටපු කෙනෙක් ඒ කාලේ එතකොට මට පොඩි මිරකල් එකක් හම්බුණා වගේ අදහසක් හැඟීමක් මට මොකද මගේ විෂයපදයන් දෙක මම හදාරන විෂයන් දෙකම එකවර පාවිච්චි කළා යමක් කරන්න සමාජ ශෝධනයකට දායක වෙන්න පුළුවන් වෙච්ච එක ගැන මට ලොකු පුළුවන් වෙන එක ගැන ලොකු කැමැත්තක් ලොකු රුචිකත්වයක් තිබුණා. ඉතින් ඒකම තමයි මම මේක කැමැත්තෙන් බාර අරගෙන කරන්න මට තිබ්බ ලොකුම ඉම්ප්‍රෙෂන් එක. අතරම කාන්තාවක්ට මේ වගේ රංගනයක් කරනවා ගැන බොහොම අමාරු මේක අමාරු ගැන රංගනේ දායකත්වයක් දෙන්න නෙමෙයි රංගන හැකියාව ගැන නෙමෙයි මේ කියන්නේ. මේකට පෙනිහිටිනවා. අකමැත්තක් දක්වන කාන්තාවක්. ඔයා මේ අභියෝගයට මුහුණ දෙන කොහොමද බාරගත්තේ? ඇත්තටම මම චකිතෙක් මේක මගේ මේ වගේ මම කෙටි චිත්‍රපට කිහිපයකට දායක වෙලා තිබ්බට නමුත් මේ වගේ ලොකු අත්දැකීමක් ගන්න පළවෙනි අවස්ථාව මම ඇත්තටම චකිතකින් හිටියේ මොකද කෙටි චිත්‍රපටවලදී මගේ දායකත්ව දෙනකොට මගේ යාළුවා හිටියා මගේ මට හොඳ සහචර කණ්ඩායමක් හිටියා ඒ වැඩ ඇතුලේ මගේ යාළුවෝ මම දන්න කෙනෙක් හැබැයි මම මේ වැඩත් එක්ක මම
දන්න කියන කට්ටියටදී නොදන්න කියන කට්ටිය තමයි මේ දර්ශන තලයට එනකොට වැඩිපුරම හිටියේ. නමුත් මම කියනෝනේ විශේෂ මාධ්‍යක්ෂකතුමා සහ අපේ නිෂ්පාදකතුමිය ඒ දර්ශන තලය තුල ලැබෙන්න ඕනේ උප්පරිම වෘතිය ගරුත්වය සහ ඒ වෘතිය මට්ටම ළඟා කළ දින පොඩ්ඩක්වත් uncomfortable නොවන විදිහට පොඩ්ඩක්වත් මාව චරිත නිරූපණය කරද්දී අපහසුවටපත් නොවන විදිහට සිට 100ක් වගකීමෙන් වැඩ කරා මම හිතන්නේ ඒකේ ප්‍රතිඵලය තමයි අද ඔබ දැක්කේ ඒ ඒ දින වෘතිමය භාවය සහ වෘතිමය කණ්ඩායමක් එක්ක වැඩ කිරීමේ ප්‍රතිඵලය තමයි ඒ ලැබුණේ ඒක මම හිතන්නේ ලොකු අපහසුවක් උනේ නැහැ වැඩේ කරගෙන යන්න මට දැන් හිතන්නේ ඊගවට එන ප්‍රතිචාර කොහොමද කියන එක තමයි ඊගවට දෙන අභියෝගය අනිවාර්යයෙන්ම ඉතින් රංගනේ අපි බැලුවා අතිවිශිෂ්ටයි අති සාර්ථකයි රංගනේ ඉතින් මේ ඇත්තරම දැන් නිර්වත කියන දේ එලියට දැම්මට පස්සේ ප්‍රේක්ෂකයන් සිනමා ප්‍රේක්ෂකයන් වැඩි වශයෙන් සිනමා ශාලා වලට ඇදෙනවා ඒක ආයි අපි සිනමා පටිකෙන් හෝ වෙනත් කිසියම් වීඩියෝ පටිකෙන් හෝ අපි එලියට දැම්මොත් ප්‍රේක්ෂකයන් බොහොම විදිහට වැළඳ ගන්නවා මේ සෙක්ස් කියන දේ ඉතින් ඔයාගේ මම හන් දැන් මේ නිර්වත කියන්නේ ඇත්තරම අපිට විඳින්න පුළුවන් දෙයක් නිර්වත කියන්නේ කලාවක්ද अतर मेक खड़ा अपे आसियातिक रटवाल वाल तमाइ मेक गेन मे सेक्स हरे निरूत गेन हरे पड़ी अभी कैन अख मैं तक ये पड़ी वार ने अभी अभी विसी अभी हेमोम अपे अट ही अपे अविज्ञा मेक तीन अभी इपदेन मे अरंग गति लक्षण वाले तीन अभी अभी हेमोम अट पति अभी इक बटल अब कल वहल सोड़पोत ले वहल तीन वगे तीन हेमोटम पोदू तत्व विशेष में चित्रपट अतुटी दामा मिनस मार्केटिंग पाइंट सेक्स पावचीकर समर्थन नमू चित्रपटी बल मंगे बट अदस एक वेब हेमोम चित्रपटी बल हेमोम मट दनिश मम चरते निरूपणे हिंदने वे नम इतने का कीप देने की निर्वता दखीन कीप देने की अंग प्रसंग दखीन ए हेमे के अतुम अर कि पालने कर लिंगिक हंगीम सह एक लिंगिक अलविकरण युद्धागत्में एक चित्रपट इलेक् वेल नीड ए मुहूर्त ये दर्शन ये चित्रपट इदरे गलागन अत्यवश कारण सह एक अदाल हंगीम अति वेन मट एक अभी कने लोको सेक्शुअल फीलिंग मे लोको लिंगिक हंगीम मिनसुंड धनवन अट वेडिये पड़ी मानुषीय अर अभी कने अने के अभी मनोविद्या विधि सहानुकंप एम्पथिक रेस्पॉन्ड लभन विधि अट मे निर्वत पेन मे खाता चरितवेवा करुण वेवा ईट बस अने खातावेवा मे पेडिसम के मानसिक मट मे पेलेन तरुण आवेवा नयनीव मे हेम चरित दिहा हरि मानुषीय हंगीमें तम चित्रपट विवरण कोतन मम के लिंगिकत्वन उलुपल दल एक चित्रपट अत्यावश्यक ये अदहस निवर दिवस सीया ये मनुष्यत्व मानुषिक हंगीम उद्दीपने आवश्यक तीन तम मट दे मम प्रेक्षक चित्रपट नरब इतनी सोमरात दिशा महात्मा जंगी के कुनार पेन में जंगी के अभी हेमोटम खाता अत्यावश्य कुनार पैक मेक मे प्रेक्षक अंड मे कुनार पैक अंडत सामान्य नरबाणी अभी आराधना करो ඔබ සාමාන්‍ය චිත්‍රපටයක් බලන්න එන විදිහටම ඇවිල්ලා මේ චිත්‍රපටිය නරඹන්න. හැබැයි මේ කියන ෆෙටිසිසම් කියන තත්ත්වෙ මෙන්න මේ කියන මනෝවිද්‍යාත්මක තත්ත්වෙ මේ අක්‍රමතාවයේ පිළිබඳ නවමු ඇහැකින් අලුත් කෝණකින් සහ මේ ගැටලුව විතරක් නෙමෙයි මනුෂ්‍ය විවිධාකාරව මිනිසුන් මනුෂ්‍යත්වයේ කියන එක ගැන වෙන කෝණකින් බලන්න පුළුවන් හැකියාවක් ඔබට මේ චිත්‍රපටිය නරඹන එලියට එනකොට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා හැමද මේක මේ කොයික වගේ කාලමක් වුණාද එලියට එන්නේ? මේක කියන්නේ අපි රූගත කිරීම නම් කරේ 2015 වගේ. අපි මේක දෙසැම්බර් 23 වෙනිදාෙන් පසුව සිනමා ශාලාවල ඔබ හැමදැනටම නරඹන්න පුළුවන්. පුරාත සිනමා ශාලාව නරඹන්න පුළුවන්. EAP මණ්ඩලයේ සිනමා ශාලාවල නරඹන්න පුළුවන්. හරි. ඔක්කොම හොඳයි. අතිවිශේෂ රංගනයක්. මොකද බොහොම අමාරුවෙන් කරපු රංගනය. හැබැයි මේ එක පැත්තක් කරලා රුපියල් 200ක් ගන්නක මම හිතන්නේ ඒක මේ හරි. ඒක මං කියන්නේ මම නෙමෙයි මං ඒකේ කරුණගේ පර්ස්පෙක්ටිව් එකෙන් උත්තර දෙන්න. ඔව් චරිතයෙන්ම කරුණ කියන්නේත් මානව දයාව තියෙන ගෑණියෙක්. මම කරුණාව දැක්කේ එහෙම. මම කරුණාව වැළඳගත්තේ එහෙම. කරුණ කියන්නේ
කර්කශ හරි ක්‍රූර කාන්තාවක් නෙමේ. එයා මානුෂිකත්වයේ මානව දයාවත් එක්ක තමන්ගේ ස්වාමි පුත්‍රයව රකින්න ගමන් තමන්ගේ චුටි චුටි අවශ්‍යතා වෙනුවට පොඩි පොඩි අපි කියන්නේ බ්‍රයිබ්ස් පොඩි පොඩි අල්ලස් අරගෙන හැබැයි ඒ අනිත් පැත්තේ හම්බ වෙන ප්‍රතිචාරය කරුණකින් සෑම්ට හම්බ වෙන ප්‍රතිචාරයත් ඇත්තටම මනෝචිකිත්සාවක්. දැන් අපේ තමයි ලංකාවේ සෙක්ස් තෙරපි කියන එක නැත්තේ. සෙක්ස් තෙරපිස්ලා නැත්තේ. නමුත් ගොඩක් රටවල් වල මේ ලිංගික ගැටලු සහ ඒ වෙනුවෙන් අපි එක වෙන වෘත්තිමය තත්ත්වයක්. ඉතින් අපි එහෙම වෘත්තිමය වෘත්තිකය නැති නිසා තමයි කරුණ වගේ අය සමාජයේ අර පොඩි අඩළු උඩුකම් වලින් ප්‍රයෝජන ගන්න රුපියල් 200ක් 400ක් වගේ පොඩි ගාණක් වුණා. හරි ඉතින් බොහොම දිසුත් අපි දෙක අදහස් කරන එකතුනට චිත්‍රපටය අති සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුපදනවා. ඉතින් ඒ වගේ මේ වගේ ඉදිරි රංගන කටයුතු අති සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුපදනවා. බොහොම ස්තුති සුබ දවසක් හැමදෙනාටම. හොඳයි මෛත්‍රී මේ වෙලාව එකතුලා ඉන්නවා සෝමරත්න දිසානාගේ මහත්මයා. අතරම අපි සෝමරත්න මහත්මයාගෙන් පුංචි කාලේ සිට මේ වෙනකන් විවිධාකාරයේ දවැන්ත චිත්‍රපට නරඹලා තියෙනවා. හැබැයි මේ වගේ චිත්‍රපටයක් මම සෝමේ මහත්මයාගෙන් අතරම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද්ද මේ වෙනස මොකද්ද මේකෙන් කතා කරන්න හදන්නේ අපි ඉතින් එකම තැන ඉඳලා බෑනේ අපි වෙනස් වෙන්න ඕනේනේ අපි විවිධයි විසමයි අපි එකම දේ එකම හැමදාම කර කර ඉඳලා හරියන්නේ නැහැ අනිත් එක විශේෂයෙන්ම කලාකරුවෙක් වුණාම මම හිතන්නේ කලාකරුවා එක තැනකට එක කූඩුවකට සීමා විය යුතු නැහැ දැන් මට බය හිතුණා මම ඇත්තටම මේ ළමා සාධකයට හිර වෙලාද කියලා බොහෝ වෙලාවට මාව හඳුන්වන්නේ ළමා චිත්‍රපටි අධ්‍යක්ෂක හැටියට දැන් ලංකාවේ විතරනේ පිටරට වුණා මට සම්මානයක් දෙන්න ආරාධනා කරනකොට වේදිකාවට චයිල්ඩ් ස්පෙෂලිස්ට් ෆ්‍රොම් ශ්‍රී ලංකා කියලා මට ආරාධනා කරන්නේ. ඉතින් මේකට මම කැමති නෑ. ඇත්තටම මේක මම විසින්ම හදාගත්තු කූඩුවක්ද කියලා මට බය හිතුනේ. මට වුණා මේක කඩන්න කියලා. අපි ඇත්තටම ළමා චිත්‍රපටි හැදුවට අපි ළමයි නෙමෙයිනේ. අපිට වැඩිහිටියෝ හැටියට අපිට වැඩිහිටියන්ගේ සංවේදනාව, ඒ දැනීම, හැඟීම, ඒ සංවේදීතාවය මේ හැම එකක්ම තියෙනවානේ. එතන කලාකරුවෙක් වුණාම එක මාතෘකාවකට එක වයස් ඛණ්ඩයකට සීමා විය යුතු නැහැ. ඒ නිසා ඔහු විවෘත වෙන්න ඕනේ. ඒ නිසාම තමයි මම හිතේ මම දැන් හිර වෙලා හිටියා ඇති, කොටු වෙලා හිටියා ඇති මේ කූඩුව කඩාගෙන එළියට යන්න ඕන කියලා. ඒක තමයි එක අතකින් ජංගි හොරා කියන චිත්‍රපටය ඒ කූඩුව කඩාගෙන එළියට එමක් කියලා මට කියන්න පුළුවන්. ජංගි හොරා කිව්වට පස්සේ මිනිස්සු මේක ගන්නව බඩ වැරදි අර්ථකථනයක් විදියට. ඔව්. मिनसु ओने वरदीटे मे समाजे वरदी विधियाट हितन देवा कोच्चर तीन अभी समाजे इलन दे समाजे सम्मतक दे मतम कलाकार रेदी इंडो उन्ना ये समाज सम्मति वरदी तेन तीन इव निवरदि किरी मत कलाकार आगे युतकोम जांगीहुरा की मुखत तीन वरदी महा जांगीट की आना जांगी की अभी लज्जन अभी चूटिका जांगी अंदर අපි ජංගි ජංගි තෙමාගෙන දින ඕන කෙනෙක්. එතකොට අපේ ළමයින්ගේ අපිට ජංගි මාරු කරන්න වෙනවා හෝ දන් වෙනවා කියන්නේ ජංගි කියන එක මේ අසභ්‍ය වචනයක් හෝ පරුස වචනයක් කුණුහරුපයක් නෙවෙයි. මේක අපි ලොකු වුණාම ජංගි කියන එක අසභ්‍ය වචනයක් වෙනවා. ඒක මේ සමාජය හදාගෙන තියෙන සම්මතයක්. ඒක කිසි පදනමක් නැහැ. අපි ජංගියට ජංගිය කියනවා නම් හොරාට හොරා කියනවා නම් ජංගි හොරකම් කරන මිනිහා ජංගි හොරා ඇර වෙන කවුද? ඉතින් මේක ඉංග්‍රීසියෙන් කියපුවම මේක හොඳයි. Underpants thief. මොකද ඕනම කුණුහරුපයක් ඉංග්‍රීසියෙන් කියපම මේක වැදගත්නේ. ඉතින් ඒක තමයි මම කිව්වේ ජංගි හොරා කියන වචනය කියන්න අමාරුවයි ඉන්නවනම් ඒකට බය අය ඉන්නවනම් ඒගොල්ලෝ Underpants thief කියලා කියන්න. ජංගි හොරා කියන චිත්‍රපටිය බලන්න කැමති නැති අය ඉන්නවනම් ඒගොල්ලෝ Underpants thief බලන්න. හරි බය නැතුව බලන්න පුළුවන් නම් ජංගි හොරා බලන්න. කොහොමකටත් කමක් නැහැ. ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් අපි ඔය ආදරණීය තුමා ආර්ධනා කරමු ඔබතුමගේ සිනමා ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය නරඹන්න කියලා ආදරණීය තුමා ඇවිල්ලා. ඔව්. जंगीहोरा चित्रपटी एलियट दिने ताम आप बेह मुकद मे मंडली ताव चित्रपट प्रदर्शन वेनो नम तो अभी बलापुर सति की कथल तो बहुत विलावट डिसेंबर मसे तुल दिने लगदी मुख्य जंगीहोरा अभी मे हांगगणी जंगीहोरा एलियट दान नबो दिन कि समहलाड़ता सति की कि भाई जंगीहोरा हेमतन बलांड भाई लंगमती सिनेमाशाल आवटे अंड अभी यो हांगगणी जंगीहोरा बलांड बोलवा ඉතින් හැමදාමත් වගේ වෙන චිත්‍රපට බලන්න කියලා කතා කරනවා වගේ මම මේ ජංගි හොරා බලන්න ඉන්න කියලා කියන්නේ මොකද ඕගොල්ලෝ අනිවාර්යෙන්ම මේ චිත්‍රපට නරඹනවා කියලා මම දන්නවා. ඉතින් ඒ තරම් අතිවිශිෂ්ටයි. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබතුමාට අදහස් දක්වන එකතුන මේ වගේම මේ චිත්‍රපට අධි සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුපද. බොහොම හොඳයි. ඔයගොල්ලන්ගේ ඒ සහභාගීත්වයේ දායකත්වයේ අපිට ඉතාම වැදගත්. අපි සිරු දරණම කියනවා මේ කවුරුත් කතා කරන මේ ජංගි හොරා මොකද්ද මේ කුණුහරුපේ කියලා බලන්න එන්නකෝ. ඒක කුණුහරුපයක් නෙමේ. ඒක හොඳ සංවේදී මනුස්ස කතාවක්. අන්න ඒ දේ මට කියන්න ඕනේ.
මේක මේ අසභ්‍ය චිත්‍රපටියක්වත් කුණුහරප චිත්‍රපටියක්වත් කාමරැල්ලේ චිත්‍රපටියක්වත් නෙමෙයි. දැන් මගේ චිත්‍රපටවල මොකක් හරි මනුස්සකමක් වටිනාකමක් තිබුණා නම් එහෙම ජංගිහොරා චිත්‍රපටියේ අනික් ඔක්කොටම වැඩි සාර්ථක විදියට මනුස්සකම තියෙනවා. අපි කතා කරන්නේ මනුස්සකම ගැන. අපි මේ කියන්නේ ඇත්තද නැත්තද කියලා අපේ ප්‍රේක්ෂකයෝ ඇවිල්ලා බලයිනේ. බලලාම තීරණය කරන්න. හොඳයි. ඉතින් බොහොමත්ම සිත අදහස් දක්වන එක තුනක්. जंगीहोरा ඉතින් අපි පුංචි කාලේ සිටම රේණුකා බාලසූර මහත්මියගේ නිෂ්පාදනයෙන් සොමරත්න මහත්මයාගේ අධ්‍යක්ෂණයෙන් විවිධාකාර චිත්‍රපට දැකලා තියෙනවා. දවන්ත චිත්‍රපට දැකලා තියෙනවා. මම ඇත්තටම ඔබ දෙපළගෙන් බලාපොරොත්තු නැහැ මේ වගේ චිත්‍රපටයක්. නමුත් මේ චිත්‍රපට ගැන අයි මේ වගේ චිත්‍රපටයක් එළියට එන්නේ. මෙහෙම චිත්‍රපටයක් එළියට එන්නේ දැන් මෙහෙමයි. මේක අපි දවන්ත චිත්‍රපටි කීපයක් කරලා ඒ අතරේ කරපු වැඩක්. ඇත්තටම අපිට සොමිට ඌමනාව තිබුණා මේ චිත්‍රපටිය මොකද දැන් මේ වැනි පුද්ගලයන් සමාජයේ ඕනතරම් ඉන්නෝනේ හැබැයි අපේ ලාංකික සමාජය තුළ ඇත්තටම අපි හැමතිස්සෙම ඒ වගේ අයව පීඩාවටපත් කිරීමන කෙරෙන්නේ නමුත් ඊට වඩා වැඩි අවධානයක් දීලා මේක වැඩිහිටියන් හැටියට සහ දෙමව්පියන් හැටියට තමන්ගේ දරුවන් ගැන විශේෂ අවධානයක් දෙන්න ඕනේ මොවුන්ව කොතනකදී හරි අතෑරෙනවා අපිට පවුල ඇතුලේ අතෑරිනවා පාසලේදී අතෑරෙනවා සමාජයේදී අතෑරෙනවා නමුත් මේ අහිංසකයන්ට මේ චිත්‍රපටියේ තියෙනවා දිවසක් මේ අහිංසකයව අපි බේරගනිමු කියලා ඇත්තටම අපි සමාජයෙන් මේ චිත්‍රපටිය අරහා ඉල්ලන්නේ මේ අහිංසකයන්ව අවබෝධ කරගෙන අපි ඔවුන්ව බේරගනිමු කියන එක මේකෙන් මේ ජංගිහොරා චිත්‍රපටියෙන් ඇත්තටම මට හිතෙනවා සමාජ අවදීමක් වෙයි කියලා මොකද මේ මගේ දරුවෙක් වෙන්න පුළුවන් මගේ සහෝදරියෙක් වෙන්න පුළුවන් මගේ ඥාතියෙක් වෙන්න පුළුවන් මේ එතකොට අපි කැමතිද අපේ කෙනෙක් සමාජයේ අපවාදයට ලක් වෙනවට නෑනේ ඉතින් එතකොට මං හිතන්නේ වැඩිහිටියන් හැටියට මෙතන මොකද මේ වැර දැන් වෛද්‍යතුමන්ලා කියන විදිහට මෙය රෝගයක් හැබැයි වෛද්‍ය උපදෙස් සහ නිසි අවධානය ආදරය ලැබුණොතින් මෙවුන් සුවපත් කරන්න පුළුවන් කියලා ඇයි අපි එහෙම නොකරන්නේ ඇයි අපි මේ තත්ත්වෙට පුද්ගලෙක් පත් වුණාට පස්සේ උන්ව තලලා පොඩි කරලා දානව හැරෙන්න ඇයි අපි හිතන්නේ නැත්තේ ඒක ජීවිතයක් කියලා මම කියන්නේ මට හරි ඇත්තටම මේ කතාවේ මට හැමතිස්සෙම හිතෙනවා මේ මගේ දරුවෙක් වුණා නම් මට මොනතරම් දුකක්ද ඔය ඒ දුක හැමෝටම තියෙනවනේ තමන්ගේ කෙනෙකුට මේක වෙනකොට දුකයි එතකොට අපි ඇයි උන්ව ගලව ගන්න නැත්තේ ඉතින් මේ අපි තමන්ගේ කෙනෙක් කියලා මේ ජංගිගොරා ගැන හිතලා මම හිතනවා මේ හරහා සමාජ අවදි කිරීමක් කරන්න පුළුවන් කියලා මං හරි කැමැත්තෙන් මේ චිත්‍රපටියට එකතු වුණේ ඉතින් මානසික ලෙඩෙක්ගේ මනස සුවපත් කරන්න දියණියක් පිදු මානුෂීය පරිත්‍යාගය කරන මේ කතාවේ කතා වෙන්නේ එහෙමයි කියලා මේ චිත්තපටය අපිට මේ අපේ ප්‍රේක්ෂකයන් කොහොමද බෙදා හදාගෙන මේක බලන්නේ පෞලේ සැමට අපි මිනිස්යෝනේ පෞලේ සැමට එකතු වෙලා ඒ කියන්නේ පෞලේ සැම කියලා ගත්තාම අපි දරුවෝ අම්මලා තාත්තලා මං හිතන්නේ වැඩිහිටියන්ට එකට ඉඳගෙන බලන්න බැරි කමක් මේ චිත්‍රපටියේ තියෙනවා කියලා. හේතුව මොකද අපි වැඩිවියටපත් වෙනකොට අපි සියලු දෙනාම නොදන්නා දෙයක් නැහැ. අපි වැඩිහිටියෝ හැටියට අපි මේ කතා කරන්නේ ඇත්තටම මේක වැඩිහිටියන්ට වඩා සුසු චිත්‍රපටියක් වුණාට මේකෙන් අපි කතා කරන්නේ නැහැනේ මේ වෙනත් වැඩිහිටියන්ගේ චිත්‍රපටි වගේ දෙයක් නෙමෙයි. මේකෙන් ඇත්තටම මම හිතනවා තනි තනිව හරි බැලුවට කමක් නැහැ මං අපි ඉන්නේ එක එක සමාජ මට්ටම් අනුව පවුල් අතර තියෙන ගරුදෙනුව අතර අපිට තියෙනවා විවිධ සමාජ බැඳීම් සහ සමාජ මතිමතාන්තර තියෙන්න පුළුවන් හැබැයි මේක රෝගයක් අපි මේ හදන්නේ මේ රෝගය පිළිබඳව සමාජයේ දැනුවත් කරලා මේ රෝගය මේ රෝගීන්ට පිටක් වෙන්න ඉතින් එතකොට පෞලේ චිත්‍රපටයක් කියලා කියන්න බෑ පුතා ඇත්තටම පෞලේ චිත්‍රපටයක් නෙමෙයි මේක මේක වැඩිහිටියන්ට වඩා සුදු චිත්‍රපටයක් මොකද මේක වැඩිහිටියන් අවබෝධ කරගත යුතු කාරණයක් මොකද දරුවෙක් කුඩා කාලේදී තමාගේ දරුවා ගැන වැඩි අවධානය යොමු කරන්න ඕනේ වැඩිහිටියෙක්නේ දරුවට බෑනේ දරුවා කවදා හරි මේ වගේ තත්යකට පත් වෙන්නේ අර අතනින් ගිලිහුණාම පෞල ඇතුලෙන් ගිලිහුණාම අපි හඳුනාගත්තේ නැති වුණාම ඉතින් මං කියන්නේ මේ අපි මේ කතා බහක් ඇති කරන්නේ සමාජය තුළ මෙවැනි පුද්ගලයන් ඉන්නවා අපි ඔවුන්ව පිටින් බලලා ඔවුන්ට අපි වෙන විනිශ්චයන් දීලා ඇයි අපි ඔවුන් සමාජයෙන් කොන් කරන්නේ ඒ මගේ දරුවෙක් වෙන්න පුළුවන් මගේ සහෝදරයෙක් වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා ඔවුන් දිහා අනුකම්පා කරන්න මේක ඇත්ත නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ අවධානය ආදරය ලැබුණොත් සුවපත් කරන්න පුළුවන් කෙනෙක් ඉතින් ඇයි අපි ඔවුන්ව සුවපත් කරලා නිසි වින්දනය නිසි රස ජීවිතේ මනුස්සත්වයේ විඳින්න උන්ට ඉඩ දෙන්නේ නැත්තේ අනිවාර්යම අපි ජීවිතේ මරකම්ම ගොඩක් දේවල් දිනු ඉගෙන ගන්න. ඉතින් මෙම චිත්‍රපටිනොත් ඕගොල්ලන්ට ගොඩක් දේවල් දිනු ඉගෙන ගන්න. ඉතින් ආදරණීය තුමා ආර්දනා කරමු එන්න හැමෝටම ඇවිල්ලා මේ චිත්‍රපටේ නරඹන්න කියලා.
ඔව් නම නම දිහා බලලා අපි හුඟක් අපි අපි ජීවිතේ හුඟක් වැරදි තීරණේ ගන්නවනේ පිටින් බලලා තීරණ ගන්න එපා මේ මේක ඇවිදිල්ල චිත්‍රපටිය බලන්න බලලා ඇත්තටම තව කෙනෙක්ට පිටක් වෙන්න පුළුවන් නම් මං හිතන්නේ සැබෑ මනුස්සත්වයේ තියෙන එතන ඔබට පුළුවන් ඒ දේ කරන්න අනිවාර්යයෙන්ම ඉතින් මේ චිත්‍රපටය අති සාර්ථක වෙන්න කියලා හදවතින්ම සූපදනවා ඒ වගේම අදහස් දක්වන එක උනාට ඔබ දෙමිට ගොඩක් ස්තුතියි Underpants ඉතින් ෆිල්ම් එක ගැන සිළු මිත්‍ර අපි ෆිල්ම් එක රඟපාන නළුවන් සමග කතා කරලා ගොඩක් දේවල් දැනගත්තා ඉතින් මේක මම හිතන්නේ සමාජයේ ලොකු පණිවිඩයක් දෙන චිත්‍රපටයක් පෞලිය සැමට වේදා හදාගෙන ඕගොල්ලෝ තනි තනිවම හරි ඇවිල්ලා ඒක චිත්‍රපටය නරඹන්න කියන එක තමයි ඉතින් මම ඉල්ලා සිටින්නේ ඉතින් ප්‍රේක්ෂකයන් මේක කොහොම වැළඳගනින්ද කියන එක කියන්න අතර මම දන්නේ නැහැ ඉතින් ඕගොල්ලන්ට තමයි ඒක බාර ඉතින් මොන වුණත් මානුෂීය පරිත්‍යාගයක් කරපු චිත්‍රපටයක් මානසික ලෙඩෙක් වෙනුවෙන් දිනයක් කරපු මානුෂීය පරිත්‍යාගයක් ගැන කතා කරන ෆිල්ම් එකක් තමයි ජංගියෝරා කියලා කියන්නේ ඉතින් මේකත් සෝමරත්න නිධානක මහත්මයාගේ අති දැවැන්ත වැඩක් ඒ වගේම රේණුකා බාලසූරි මහත්මයාගේ නිෂ්පාදනයෙන් කරපු අති දැවැන්ත නිර්මාණයක් ඉතින් ප්‍රේක්ෂකයන්ට මම හැමදාමත් වගේම ආදරෙන් යුතුව මතක් කරන්නේ ඉල්ලා සිටින්නේ ඇවිල්ලා මේ චිත්‍රපටය නරඹන්න කියන එක මොකද මේ චිත්‍රපටය ළඟදීම රිලීස් වෙනවා දීවිනේ සිට තිබෙන සෑම EAP සිනමා ශාලාවකම ඕලන්ට මේ චිත්‍රපටය නරඹන්න පුළුවන් ඉතින් අදට විස්තර ඔහමයි ඉතින් ආයෙත් දවසක මේ වගේ හමුවෙට බලාපොරොත්තු වෙන තවත් චිත්‍රපටයක විස්තර අරගෙන හමුවෙට බලාපොරොත්තු මම දැන් සමග කරනවා මම අමීෂාන් ඉතින් අමීෂාන් YouTube channel එක අනිවාර්යම subscribe කරලා bell icon එක ring කරලා තියාගන්න කියන එක මතක් කරන කෙනා මම දැන් සමග යනවා ගිහින් එන්න ජය වේවා